සමාජයේ ඇදී ගලී ඉන්න පුද්ගලයාට ගැටීමක් ඇතිවෙන්න හේතුව තමා ළඟ තිබිට විතරයි. ගැටෙන්න හේතුව තමා ළඟ තිබුණොත් ඒකට අවශ්‍ය කරන පොර විතරයි සමාජයේ තියෙන්නේ. ඒතර ඒකේ මුල තියෙන්නේ තමා ළඟ. ඇලීමට හේතු වෙන හේතුව තමා ළඟ තියෙනවා සමාජයේ තියෙන එකට පොර. ඇලීමට හේතුකාරකින් බාහිර ලෝක. ඒවට කියනවා සංයෝජනීයව. සංයෝජන නෙමෙයි. ලෝකයේ සංයෝජන නම් හිම සත්‍යයට මේ නිවන් දකින්න බැ විමුක්තිය ලබන්න බැ. ඇහැ සංයෝජනයක් නෙමෙයි, රූපය සංයෝජනයක් නෙමෙයි. කන සංයෝජනයක් නෙමෙයි, ශබ්දයේ සංයෝජනයක් නෙමෙයි. ඒවා සංයෝජනීයයි. සංයෝජනීය හිත වස්තු කියන එකයි සංයෝජනීය කියන්නේ. යම් කිසි හිතක රාගයක් නම් චන්ද රාගය නඳුනන ඒක සංයෝජනයක්. ඇහැට වෙන්නේ චන්ද රාගයක් ඇද්ද ඒක ඇහි සංයෝජනයක්. ඇහ සංයෝජනීයයි. ඒකට හේතු වුණා. ඒවත් බාහිර ලෝකයේ ඉන්න පිරිස සංයෝජනීයයි. සමතේ පිරිසක ඉඳ බැරි විදිය මානසිකත්වයක් තියෙනවා. ඒ පිරිසකලා ගැටෙන්න වෙනවා. හරි අමාරුයි. දැන් එකම සමාජයේ විරකය පිරික ප්‍රතික්ෂේප කරනවා. මත්නම් එපා වෙලා තියෙනවා. උන් ඔක්කොම එපායි. බයි. තව කෙනෙක් කියනවා. ඇයි එහෙම කියන්නේ? මේ පිරිසක වරද මත්නම් වෙන්නේ. ඒ නිසා මොකද මට බයි හේතුවක් නැහැ. උන් මිසකට බයි දෙන්නේ නැහැ. මගේ මිසකට බයි දෙන්නේ නැහැ. වත්නා වුණු කම් යන්නේ. අපෝ උන්ගේ පැත්තත් එක මම පැත්තත් වෙන්න දෙපා කෙනෙක් කියේ. දැන් ඒ අදවිලන් කායි වන්නේ දිවිලා තියෙනවා. තමන්ගේ මනස තුළ වැඩිච්ච එක නෙමෙයි දිවිලා තියෙන්නේ. ඒ නිසා හැම වෙලෙම වෙන්නේ තමා තුළ තිබෙන සංයෝජනේ දුරු කරගන්න. සංයෝජනීය වස්තු කොච්චර තිබුණාද? ඒකෙදී ප්‍රශ්නෙ එන්නේ නැහැ කියලා බලන්න. සුණාකරන්ත කියන දේශයක් තියෙනවා මහා දරුණු කෞද මිනිස්සු ඉන්නේ. එක්තරා විසුණු නාන්දේනවා බුදුරන් වහන්සේගෙන් කර්මස්ථානයක් අරගෙන ගියා ස්වාමීන් මේ කර්මස්ථානයත් බලන්න මම සුණාපරන්ත දේශයට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. මාන සුණාපරන්ත දේශය කියන්නේ මේ මේ පුද්ගලයන් ඉන්න එකක් නෙමෙයි, හරිම ධර්ම පුද්ගලයන් ඉන්නේ. ආයි හොදක් එහෙම දැකලා ඉනවා හොද කියන එක එහෙම නෙමෙයි එහෙ ඉන්නේ. බොහොම දරුණු. දොස්මයි කියන්නේ කෙනෙක්. ආයි හොඳින් කතා කරන මිනිස්සු නෙමෙයි මේ වැටෙනවා. ඒ විදිහේ මිනිස්සු කොටසක් ඉන්නේ. සාමාන්‍ය මට කමක් නැහැ ඒක. මට ඒක ප්‍රශ්නයක් දෙන්න. ඒ නිසා බැන්නොත් මොකද ගන්න බියෝ? මං ගුණයක් දකින්නවා. මේ මිනිස්සු. වයිල තරම් මේ මිනිස්සු බැනීම ඉක්මවා ගිහින් ගහන්න තරම් බලවත් නැහැ නේ. ඒ නිසා හිත දෙච්චර දරදන්නු නැහැ. බැනලා විතරයි යන්නේ. ඒ නිසා ගහලා යන්නේ නැහැ. මං එහෙම ඒකල ගැන කතා කරනවා. ගැහුවොත් මොකද කරන්නේ? ගැහුවා වැන්න. සුවහල කරන් කරන් ඒක දරුනේ නැහැ නේ. එච්චර දෙයක් කරලා ගියේ නැහැ. එහෙනම් මේ විදිහට සොල්ලා දුනියත් ඒක. මං එහෙම දකින්නවා. තුවාල කොලක කොල කියන්නේ. ගැරුවා වැන්නා තුවාල කළා. හැබැයි අතපය කලන් තරන් ඉඳි දරුණු. එහෙම දෙයක් කරන්න කි තරන් දරුණු. මම එහෙම ඒගොල්ල ගැන හිතනවා. අතපය ගැදුවා. එහෙම මරන තරන් දරුණු නැහැ අතපය කළා දාලා කියනවා. මම එහෙම හිතනවා. නරුවත් මොකද කරන්නේ? සාහනි මේ දුක්ඛලා කොසගෙන විතර කල් ඉඳි කරන නිකම්ම හම්බුණානේ කොසක්. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දුක්ඛාගත මේ කුණු කල උස්සගෙන ඉන්නේ ආදීනව දැකලා සත්‍යයන් දිහ දිහ හානි කරගන්න. මම ඒක නොකරගෙන මට හම්බුණා කියලා මම සතුට වෙනවා. උඹලා ගැලපෙනව පැත්තේ යන්න කියලා ඇති. හැබැයි මාස ගණනක් ඇතුළත ඒ වස් කාලය ඇතුළත උපාසකයෝ 500ක් උපාසකවරු 500ක් බිහි කළා අනාගාමි ඵලයටපත් වෙයි. උන්වහන්සේගේ මානසිකත්වයේ වල කවදාවත් උන්වහන්සේලා සංයෝජනීය වස්තු වලට බැරි වුණා උන්වහන්සේ කලමන. අර මිනිස්සු ළමයි දැත. 500ක් උපාධිකවරු සහ 500ක් උපාධිකාව අරගෙන බුදුරජාණන් වහන්සේට නමස්කාර කළා. ඒ ප්‍රදේශයටම ගිහිලා ඒ අවුරුද්දේ ඇතුළත උන්වහන්සේ අරිහත් වෙනපත් වෙලා පිරිනම් පෑයම සිද්ධ කරගත්තා. මේ ඔය ආකාරයෙන් විග්‍රහ කරනවා. මේ අභියෝග දැක ගන්න ඕනේ ඔය ක්‍රමය ඉදයි. යථාර්ථය දන්න කෙනා සමාජයේ විසින් කැළඹෙන්නේ. අරකින් ඒකට එන්න හරි අමාරුයි. මොකද අභ්‍යන්තරයේ තියෙන චන්දරාගයන් විදහරිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඈ? වඩා පහසු වෙනවා කියන කතාව. ඒ හැංගීමක් වෙනවා. බුදුරණහන් දේශනා කරන ආරණ්‍යයට ගත්තේ නැහැ තම අපවද කළ යුතු. සමාජයේ ඇති වෙන ප්‍රශ්නවලට මූණ දෙන්න ධෛර්යයක් නැති පිරිසක් ආරණ්‍යගත වෙලා ඉන්නවා. ඒක නිග්‍රහීත්වෝ කියලා වෙන්නා යන්ති. ආරණ්‍යගත වෙලා ඉන්න මිනිහට යහපතක් කියනවා. මොකද තමා විසින් කළ යුතු සියලු කටයුතු ඉවර කරලා පූර්ණ කරලා මේ ජීවිතයේ අවසානිකව සුඛ විහරණේ ගත කරන අරිහත් වහන්සේ
ආරණ්‍ය ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය අයද දුර සෙනසුන වල වාසය කරන හේතු පෙන්නනවා. සමාජී ජීවත් වෙනකොට මේ කඩකතාවයන් මොන දෙන්න බැරි. නිසා ඒකෙන් හිත සකස් කරගන්න හැකියාවක් නැති අය ඒකෙන් බේරෙන්න මෙහෙම යනවා. ඒක තමන්ගේ මාර්ගයට බාධාවක් කියලා පෙන්නනවා. බාධක නැති තැනද ගිහිලා හිට හැංගිලා ඉඳලා දිනන්න බෑ. බාධක මැද්දේ ජයගත්තොත් තමයි ඔහු අරමුණට හෝල දීලා අභ්‍යන්තරේ තවලා කහට නැත්නම් තමයි ඒකේ කම්පාවක් නැති කරගන්නේ. ඒ මත්තමද සුද්ධ කරගන්න ඕනේ කියලා අපි දන්නවා. දැන් අපි තමුක මෙහෙම දෙයක්. අධ්‍යක්ීමට මූල දීලාම ජයගත්තොත් ඔහු ඒකට ගැලපෙන්නේක් වෙනවා. දැන් කිමිදුන් කාර්යයක් වෙන්න ඕන නම් කෙනෙකුට. පුළුවන් ද මේ ගොඩ තියෙන සතාකේක ගේ ඇතුලේ තියෙන පොඩි අර මේ හදලා තියෙන පුංචි සතාකයක තියෙන නාග හදාගත්ත එක බීනල්ල ගිහිල්ලා. පුළුවන් ද කිමිදුන් කාර්යයක. හැබැයි කිමිදෙල හිතන් කිමිදුන් කාර්යය කියන මහා රැල්ලක තුඩියක බීනනවා කියන එක හරි අමාරුයි. අමාරු නිසා ඌ ඒකේ බීනන්නේ නැතුව කොහාට හරි වෙලා ඉඳලා ඉගෙන ගන්නවා. බීනන්නේ මෙහෙමයි කරන්නේ මෙහෙමයි ඔක්කොම මෙහෙමයි කියලා. කිමිදුන් කාර්යය වෙයි. ඉතින් දැක්ක කිමිදුන් කාර්යය කියන ඔහු කවුද හරි. අර සැද මතුම් ඉන්න කිඹුලෝ ඉන්න ඒ වගේ අම්පිට මහ ගිය තුලි දියෙන් දැනක ඒ සියලු වාදක ජයගෙන පීනනම ජයග්‍රහණය කරන්න උදාහරණ වීදී. එහෙම හැකියාවක් ලැබුණාට කියන්න පුළුවන් ඔහු දැන් ලක්ෂ කිඹුල්කාරී කියන එක කියන්න පුළුවන්. අන්න ඒ වගේ සමාජයේ පැනලා ගිහිල්ලා සමාජයෙන් ඉන්න ගැටරණේ පැනලා ගිහිල්ලා ඉතින් සමාජයේ ඒ තමන්ගේ මනස හරස් කරන්න බැහැ. එනේන දුක්ඛාරදවට මූල දීමේ හැකියාව තියෙන්න ඕනේ උපේක්ෂාවේ. ඒක අවශ්‍ය වෙනවා. එතරම්මයි ಗುಣ වැඩි. උදේ ඉඳන් රැය වෙනකම් වැඩලා බුදලා සත්කාර කරලා කරන කෙනාට මෙත්වරන්න හරි ලේ. ලෝකෙදි මෙත්වරවල ඉන්න. හැබැයි වැරිලාද කියලා බලන්න එක දවසක් තියෙනවා. කවුරු හරි කිව්විලා ඉතින් ඇවිල්ලා ඉන්න රෙද්ද පැත්තකින් උසගෙන හොඳ පදයක් කියලා වැන්න සාහුලනවා කියයි. අන්න ඉදාරි වෙනවා. එලි වැහම නෑ විනය කරන හැටි. හැංගිලා ඉඳ බේක. එතක අපි විදේ මෙතේ ඉදාරි කරනවා. අන්න ඒ වගේ අරමුණකින් පැනලා ගිහිල්ලා අරිහතේටවත් එන්නත් එක්තරා විද්වතුන් වහන්සේ නමක් ඥානලාභී වූ 80 අවුරුද්දක් කැලෑවක ජීවත් වුණා. චේතෝපරිය ඥානී හිත බලන්න පුළුවන් තවත් රහතන් වහන්සේ නමක්. තමන්ගේ ගෝලහාමුදුරු කෙනෙක් කියලා හිතුව කෙනෙක්. ගුරුහාමුදුරුව තවම අරිහත්ත්වයටපත් වෙලා නැහැ කියලා දැනගත්තා. දැනගෙන ඉවරම කරන්නේ උන්වහන්සේ හම්බෙන්න ගිහිල්ලා. අනා ශ්‍රාවිනි ඔබ වහන්සේ මේ උත්තරීතර ඵලය ලැබුවා. ඒක ලබන දක්ක කොච්චර කාලයක්ද 60 අවුරුද්දක් එන. එතන උන්වහන්සේට අවුරුදු 80ක් පැනලා. උන්වහන්සේ මහවැලිච්ච මුලදීම අර උත්තරීතර ඵලයේදීවත් අරිහත්ත්වයට පත් වෙනා කියලා හිතාගන්න මොකද හේතුව? කෙලෙස් මතු වෙන්නේ නැහැ. උන්වහන්සේ හිටිය අරණිය ගත. ඊළඟ ස්වාමීන් ඔබට ඔබ රාස්නෑ කියලා කිව්වේ නේද අනික හම්. ස්වාමීන් බොකුණක් මවන්න පුළුවන් ඔබ ඉන්දි වලේම තියෙනවා. තියෙනවා. බල යාන්ලාගේ නිසා ඉදිරි බල තියෙනවා. කොකුණක් මැව්වා. ඔය කොකුණ මැද විශාල නෙළුමක් මවන්න පුළුවන්. පුළුවන් කියලා මැව්වා. දිව්‍ය අක්ෂරාවකයි ලක්ෂණ කාන්තාවක් මවන්න පුළුවන් දෝ කියලා නතනවා. නත්නතයි. පුළුවන් කියලා මැව්වා. ඔබ වහන්සේ මේ විදිහ ටිකක් ටිකේලා බලාගෙන ඉන්නවා. ඔබ වහන්සේ විදිහ බලාගෙන ටිකක් එලා. අර නටුව විදිහ බලාගෙන හිටියා. එයාම ආවේ. විනාඩි 5-10ක් යනකොට මතුනා රාගය. ඒ මොකදේ මහා සම්පාදනයක් වෙනවා වගේ රාගි නැතිලා නැහැ. යටපත් වෙලා ජීවිලා තියෙනවා. අනේ ඇවැත්ති මට විහිද වෙන්න කියලා දාලා ගැහුවා කියලා. අර තමන්ගේ එදා ගෝලිය අර. ඔබ වහන්සේ කියන දැලගෙනමයි මම ඔබ වහන්සේ ළඟ ආවේ මතුවන අපිට නෙමෙයි කිව්වහම කර්මස්ථානයක් අරගෙන පියවර ගානක් ඉඳලා ඉහතට වත් වෙනවා. දැන් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඒකයි කියන්නේ. එහෙනම් මෝන දීලම නීතියක ඉක්වගේ. ඒකට මූල දීලාම ඒකේ තියෙන අසාරත්වය දැකලාම ඒක ඉක්මෙව්වහම අංශයක් සමග බිඳිලා. ඒක වැරද ගන්න කියන නම් එහෙම චන්දරාගේ මත් වෙනවා. වැරද ගන්න කියන එක නෙමෙයි කියන්නේ. අරමුණ දසයට ආනිසක් ඒ தත්යේ ඉක්මවා චන්දරාගෙන් බැඳෙන ඒ தත්යට වත් වෙනවා. ඒකයි කාරණය. ඉතින් බැලලා ගිහින්නේ මන් දැකලා නෙමෙයි. අරමුණේ අසාරත්වය අරමුණ දකිමින්ම දකින ඒ මොහොතේ දකින්න ඕනේ. බද්ධේක රත්න රෝධේ කිනේ වෙන්නේ තන්නේ ඒකයි. එතනම දකින්ද? එතන මගහැරලා ඒක දකින්න බෑ.
ඒ රාගයේ හේතුකාරකයේ විදිච්ච තැන ඒ අරමුණ ඉදීම එතනම යථාර්ථය දැකලා විදහාගන්න. ඒක තමයි අතීතයේ ගෙවිලා ගියා. අනාගතේ තව ආවේ නැහැ. අත්‍ය ජීවත් වෙන වර්තමාන මොහොතක අරමුණක් අරමුණක් ගන්න වෙන වෙනවා. ඒ අරමුණ අවිද්‍යාවෙන් ගන්න නිසා ලෝක සත්‍යය චන්දරාගෙන් ඇලෙනවා. එතන චන්දරාගයේ ගොඩ නැගෙනවා. එතනම කො බෙදින්න ඕනේ. වෙන දෙයක බෙදින්න බැහැ. එහෙනම් බැලලා ගිහින් නිවන් දකින්න බැහැ. ඒ ඇලීම එන තැනම ඇලීම දුරු කරගන්න ඕනේ. ඒකේ අවුන්දි දහස් ප්‍රමේ තමයි දුන්නේ. යථාර්ථය දකින්න ඕනේ එහෙමයි. මූලික හැදවලයක් තියෙනවා. සංගලත්තේ පත් කරගෙන හිත හික්මවා ගැනීමට අවශ්‍ය කරන මාධ්‍ය පාදා ගන්න. ඒක උපක්‍රමයක්. ඒක කියනවා පූර්වභාග මාර්ගය. පූර්වභාග මාර්ගය අනුගමනය කරලා හිටන් අවශ්‍ය ඒකායන මාර්ගය කියලා තියෙනවා. සාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කරන දැන. අන්නේ ඒකායන මාර්ගයේදී අරමුණ එද්දි අරමුණ ළඟදිමයි අරමුණේ විද අරමුණේ සඳලාගේ විදහරි. ඇහැට රූප වේනවා. මනවලන රූප තේර චන්දරාගයේ බැරිච්ච මනවලන රූපයි කියලා ආස්වාදයේ බැරිච්ච ඒ රූපේ දැන් දෙන ඉන්නේ. ඒ රූපේ දැන් දෙනවා විතරයි. ඒ චන්දරාගය නෑ. අන්න එදෙන්නපත් වෙන්න ඕනේ. ඒතර අංශයේ බිඳිලා. අරමුණ එද්දි ඒක ඉන්නේ නැත්නම්. එහෙම තමයි බිඳගන්නේ. ඒක මුලදි කරගන්න බැහැ. සමක්‍රමින් ඉතලා හඳුරවා ගන්න ඕනේ. චන්දරාගයේ වශය ළඟලා හදාගත්ත බලවත් කරගත්ත විඥාන දුර්වල කරගන්න ඕනේ. කාව විඥාන ගැටියොන් හිරේ දේසහගත විඥාන ඒක දුර්වල කරගන්න ඕනේ. දුර්වල කරගන්න ඉවසීම පළවෙනි දෙන කරගන්න ඕනේ. ඉවසීමේ යුත්තව සංවරත්යෙන් යුත්තව එදිය කරගන්න. ඒ සංවරත්යෙන් ඒ කටයුතු කරගෙන ගියාද පස්සෙම තමයි කොයි මොහොතක හරි. ගැළපෙන අරමුණක් ඉදිරියේදීමයි ඵලය ලබා ගන්න. ඒ අරමුණේ ගැටෙන්නේ නැත්නම් අත්‍යවශ්‍ය වත්තේලා. අර ඒ අරමුණ විදර්ශනා වෙන්න ඕනේ. ඒ වර්තමාන මොහොතේ ඒ අරමුණ විදර්ශනා වෙලා තමයි ඉතින් පස් වෙන්නේ. මේ ක්‍රමින් දකින්න ඕනේ.